ස්වාමීන් වහන්සේ මේකේ මේ දැන් අහලා තියෙන කතාවක් තියෙන මේක ඇත්ත නැත්ත මම දන්නේ නැහැ. මේ සාමාන්‍යයෙන් බුදු කෙනෙක් පහළ වෙනකොට බෝධියත් බුදු කෙනෙක් එක්කම ඒ පහළ වෙන අවස්ථාවෙන් පහළ වෙනවා කියන එක. ඒකේ යම් මොකද ඇත්ත නැත්ත කියන එක මම දන්නේ නැහැ. ඒ බෝධි රූපියත් ඒකත් එක්කම ඊට පස්සේ යා යශෝදර දේවී කියන්නේ විවාහ වෙන්න එක්කෙනා ඒ වගේ යම් කිසි පසුතලයක් හැදෙනවා කියන එක. දැන් ස්වාමීන් වහන්සේක දේශනාවක මට කියනවා මතකයි ඒ අර ඒ වගේම අර දේවදත්ත හාමුදුරුවෝ ඒ කර්මානුකූලව ඒ ජීවිතේ ඒ අන්තිම බුදු වෙන ජීවිතේටත් ඇවිල්ලා පහළ වුණා කියන මම හිතන්නේ සමහර ඒ පින කරපු පින් නිසා පහළ වෙන කොටසකුත් තියෙනවා මොන හරි කර්මයන් නිසා අර වගේ දේවලුත් පහළ වෙනවා කියන. එතකොට ස්වාමීන් වහන්සේ අපේ මේ විපාක හිතක් එක්කම අපි බිහි වෙන තැන ඒ කියන්නේ තැන ඒ සුදුසු පරිසරවල ඒ සකස් වෙනවා වගේ එකක්ද එතකොට තියෙන්නේ. එතකොට මහලා තිනවා ඒ බෝධි වෘක්ෂ වුණත් තථාගත ශාසනයේ තියෙන කම්ම විනාශ වෙන්නේ නැහැ කියන එකත් ඒක අවුරුදු ඒ කොච්චර කාල තියෙනවද තාම ඉතින් අපි වාසනාවන්තයි තාම බෝධි රූපයන් මේ බෝධි වෘක්ෂය තියෙනවා ඒ ඒකෙත් යම් කිසි සත්‍යතාවක් තියෙනවා සම්මත තේරවන්ස. ඒකේ මහත්තයා මේ මෙහෙමයි තියෙන්නේ සෑම බුදුරජාණන් වහන්සේ නමකටම දෙවිදත්තර කෙනෙක් පහළ වෙන්නේ නැහැ. වෛරක්කාරයෝ පහළ වෙන්නේ නැහැ. ඔච්චර ඕක ඇවිල්ලා මේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට මේ සංසාරයේ වෙච්ච සිද්ධ වෙච්ච සිදුවීමක් නිසා කෙනෙක් ඒ වගේ ආවා මිසක නැතුව මේ හැම බුදුරයෙකුටම දෙවිදත් කෙනෙක්ට ඕනේ කියලා එහෙම නියමයක් නැහැ. සමහර බුදු පූජාත්වරුන්ට වෛරක්කාරයෙක් කෙනෙක් ඉන්නවා. සමහරට ආඩුයි, සමහරට දෙව පොඩි පොඩි අය වයි ඉන්නවා. ඒක ඉතින් සාමාන්‍ය හැටියනේ. ඊළඟට ඒක එකක්. මේ අනිත් කාරණේ තමයි මේ යශෝදරා දේවියක් වගේ ඒ වගේ මේ පින්වන්ත චරිතයක් එතකොට ඔය ඒවා සකස් වෙනවා. මව් කෙනෙක්, පිය කෙනෙක්. ඒවා මේ ඇත්තට බෝධිසත්වයන් වහන්සේගේ පුණ්‍ය බලය වගේම ඒකට අනුයාතව ඒ බෝධිසත්ව චරිතයට ලංව ඒ බෝධිසත්ව චරිතයට සමගාමීව ළඟින් ඉඳගෙන කරපු පුණ්‍ය ශක්තියක් තමයි විපාක දෙවන්නේ දෙපක්ෂයට. බෝධිසත්වයන් වහන්සේටත් විපාක දෙවෙනවා. බෝධිසත්වයන් වහන්සේ ළඟින් ඉඳගෙන අම්මා තාත්තා හැටියට, දරුවා හැටියට, භාර්යාවන් හැටියට හිටපු චරිතවලට ඒවත් කර්ම ශක්තියෙන් තමයි එක්කාස් වෙන්නේ යාවෙන්නේ. අනිත් එක තමයි ආශ්චර්ය ධර්ම හැටියට බුද්ධ ජීවිතයක උපස්ථායක ස්වාමින් වහන්සේ ඔය පහළ වෙලා තිබෙනවා එකම වෙලාවෙකි. එකම වෙලාවේ බෝධින් වහන්සේ. හැබැයි ඒකේ මේ බෝධින් වහන්සේ ඇත්තටම විනාශ වෙන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. එහෙම උණයන් පස්සේ වෙන්නේ ඔව ඇත්තටම සමහර දේවල් අපි මේ ධර්මය නොදන්නා කම නිසා සමහර දේවල් හදාගත්ත දේවල්. මේ ඕවා වෙන්නේ දැන් සියලු දේම අනිත්‍යයි කියලා කියන තැන බෝධින් වහන්සේ නිත්‍යයි කියලා කියන. ඕන්න ඕවාගේ පටලෙට දැන් ඔය අපේ ජයසිරි මහා බෝධින් වහන්සේ දඹදිව තිබිච්ච ඒ පිහිටා තිබිච්ච තැන අර මේ අසන්දි මිත්‍රා කියලා අර අශෝක රජතුමාගේ ඒ භාර්යාවක් බෙසවක් කටු ගහලා ඔක විනාශ කරානේ. ඊට පස්සේ තව ඊට පස්සේ නැවත මේ ඒක පැලුණා එතන. ඊට පස්සේ මම හිතන්නේ බෝධින් වහන්සේ නමක් මේ ඔය නැතුව තිබිලා එතන අර බෝධින් වහන්සේම නෙවෙයි ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ පිට දීපු බෝධින් වහන්සේම මේක නැති වෙලා ඊට පස්සේ දැනට දඹදිව ජයශ්‍රීමා බෝධින් වහන්සේ පිහිටා සිටින තැන යට මොළ වගේ මුල් ගතියක් බහලා තියෙනවද දන්නේ නැහැ. ඒක යට තියෙන එකක්. නමුත් දැනට තියෙන බෝධින් වහන්සේ නම් ඉන්දියාවේ හිටපු ශ්‍රී නේරුතුමා ගිහිල්ලා රෝපණය කරපු බෝධින් වහන්සේ තමයි දැනට අපිට ගිහිල්ලා ජයශ්‍රීමා බෝධින් වහන්සේ ඉන්න තැන වඳින්න පුදන්න තියෙන එක. වරදක් නැහැ. හේතුව ඒ ජයශ්‍රීමා බෝධින් වහන්සේ ඇත්තට මෙතන පිහිටපු තැන හොඳට හොයාගෙන ඒක පිට තියෙන සමහර යට මුලක් එහෙම තියෙනවද කියන කතාව නම් දන්නේ නැහැ. නමුත් දැනට තියෙනනම් ඒ ශ්‍රී නේරුතුමා පිහිටෝපේ. දැන් ඊළඟට ඒ પરම්පරාවෙන් ඉන්න ආවෝබෝධින් වහන්සේ නමක් හැටියට තිබෙන්නේ අනුරාධපුරේ ජයසමාබෝධින් වහන්සේ.
ඊළඟට ඒකේ සාකාවක් හැටියට තියෙන්නේ පරණම බෝධින් වහන්සේ හැටියට තියෙන එකක් තමයි ආනන්ද බෝධිය. ඒ තමයි ජේතවනාරාමය. ඉතින් ජේතවනාරාමයේ ආනන්ද බෝධියත් බොහොම වායෝවෘද්ධයි දැන්. ඒ විදිහටයි තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය නැති වී ගියා. ඊළඟට උන්වහන්සේගේ ඒ රාහුල ස්වාමින් වහන්සේ, යශෝදරා දේවීන් වහන්සේ, පියතුමා, ඒ අම්ම විතරයි දැනට ඉන්නේ තුසිත දිව්‍ය ලෝකේ. අනිත් සියලුම දෙනාම ආනන්ද ස්වාමීන් වහන්සේලා පිරිනුවම් පෑවා. මේ මාතෘ දිව්‍ය පුත්‍රයාණන් වහන්සේ විතරයි තාම ඉන්නේ. ඉතින් ඒ වගේ නැති වෙන දේවල් තියෙද්දී අර බෝධියට ස්ථාවරයක් දෙන්න බෑ. ඒක නිසා මේ අරව පහළ වීම, ඒ උන්වහන්සේ වැඩ ඉන්න කාලේදී පහළ වීම, ඒව සිද්ධ වෙන. දැන් බලන්න මේ ජේතවනාරාමයේ සිද්ධිය හොඳට බලන්න. ජේතවනාරාමයේ පහළ වෙනවා සුවඳ ගන්ධ කුටියක්. හඳුන් වලින් හැදුවේ ඒක. අනාථපිණ්ඩික සිටුතුමා හඳුන් ලීයෙන් හැම වෙලාවෙම සුවඳ හමන්ට, සුවඳ ගහන්ට උන්වහන්සේට මේ ගන්ධ කුටියක් හදලා පූජා කරා. හැබැයි ඒ ගන්ධ කුටිය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ වෙන කිසි කෙනෙකුට ඒ ගන්ධ කුටිය පාවිච්චි කරන්නට පින් නැහැ. කවුද පාරමී පිරුවේ බුදු වෙන්න? කවුද පාරමී පිරුවේ ගන්ධ කුටිය පාවිච්චි කරන්න? කවුද ඒ තරම් මහ විශාල ශක්තියක් වැඩිවේ? ඒක මීයු කාලේ හරි ගින්දරටපත් වෙලා ඒක විනාශේලා ගියා. ඒ තරම් ඒවා සමහර අයට ඇත්ත වශයෙන්ම පාවිච්චි කිරීමට තියා ඒ වගේ දෙයක් තිබුණාද කියලා දකින්නවත් පින නැහැ. ඇත්තට සිද්ධ වුණේ එච්චරයි. ඒක නිසා යම් යම් හේතු වලින් අපි හේතු කියන මීයෝ කෑවා, පහන් වැටි දාලා ඒක ගිනි ගත්තා, අනිත් අය ගිනි තිබ්බා කියලා කියන. නමුත් ඒක තවත් එකක් තමයි, ඒ විහාරය පාවිච්චි කරන්න සුදුසු පින් තියෙනා වූ කෙනෙක් නැහැ. ඒ පුණ්‍ය වාසනා පාරමී ගුණ තියනයි නැහැ. මාලිගාව බලන්නකො. මාලිගාවත් වල් බිහි වුණා. ඒ අඩුතරමේ ගඩොල්, පොඩි ගඩොල් මේකකින් වට වෙච්ච තැනක ගිහිල්ලා රැඳිලා ඉන්න පුළුවන් වහල කෑල්ලක්වත් තියෙන එකක් නැහැනේ දැන්. ඒ පින්වන්තයන්ට ලැබිච්ච දේවල් ඒවා එහෙම ඒයි නැති වෙනකොටම ඒවත් අභාවයට යනවා. අපි ඕක තමයි හැටි. ඒක නිසා ඒ පින්වන්තයෝ පහළ වෙනකොට බෝධියද මාලිගාවද ඕවා පහළ වෙනවා. ඕක අපිටත් සාධාරණයි. විශේෂයෙන්ම පුණ්‍යවන්ත ඒ තථාගතයන් වහන්සේගේ ජීවිතයට විශේෂයෙන් සාධාරණ වෙනවා. ඒක නිසා ආශ්චර්ය අද්භූත ධර්ම තියෙනවා. අවසාන වශයෙන් මේ කියන්න ඕනේ, බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට විශේෂ සිදුවීම් තියෙනවා. ඒවා අනිත් අයගේ ජීවිතවලට වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයෙන් වෙන්නේ පුදුම පින් ගොඩක් තියෙන්නේ. පුදුම ධර්ම ගොඩක්, ධර්ම ශක්තියක් තිබෙන්නේ. හිතන දේවල් හැමදේම සිද්ධ වෙනවානේ. උන්වහන්සේට තියෙන කාම භාග්‍යය කියලා එකක්. ඒ කියන්නේ කැමති දේ මොකද්ද හම්බ වෙනවන්නේ. මොකද්ද කැමති වෙන්නේ? හැමදේම හම්බ වෙනවා. හැබැයි වෙලා තියෙන්නේ ලෝකේට තියෙන දේවල් වලට තථාගතයන් වහන්සේ කැමති නැහැ. ඒක නේද? කැමැත්ත තියෙනවා නම් හම්බ වෙනවා. මේ රත්තරන්, මේ කන්දක් රත්තරන් වෙනවා. ඒ තරම් තියෙනවා. උන්වහන්සේ ඒවට කැමති නැහැ. නමුත් කාම භාග්‍ය කියන වාසනා ගුණේ තියෙන. ඉතින් මේ අවබෝධ කරගත්ත දේවල් ගොඩායි, අනන්තයි. හැබැයි අපිට සසර දුකින් මිදියන්ට පුළුවන් ප්‍රමාණය විතරයි දේශනා කළේ. ඒක නිසා නොදෙසපු දේවල් තව ගොඩාක් තියෙනවා. ඔය අතර ඌවට සම්බන්ධ දේවල් තියෙනවායි කියලා මං පූජ්‍යලික විශ්වාස කරන පොතපතක නැහැ. මගේ ඒ විශ්වාසය. ඉතින් ඔය ටික තමයි මට මේ වෙලාවේදී කියන්න තියෙන්නේ. කාරණේ පැහැදිලි වෙන්න ඇතේ කියලා මම විශ්වාස කරනවා. තෙරුවන් සරණයි. හොඳට පැහැදෙනවා ස්වාමීන් වහන්සේ. මම දන්නේ නැහැ, මම නම් ලොකු පිනක් කරන්න තියෙනවා කියලා හිතනවා ස්වාමීන් වහන්සේගෙන් බණ අහනවත්. මේක අහඳ ලැබීම ගැන, මේ වගේ දැන් අහඳ තියෙන දේවල් එක මේ කාලේදීත් අපිට මේ වගේ ධර්මයක් අහඳ හම්බ වෙනවා කියන එක මම දන්නේ නැහැ. මම කරපු ලොකු පිනක් ඇදිලා මම සරණ ගන්න ස්වාමීන් වහන්සේ තේවාසා.